ස්මර්ට ෆෝන් එකක් අතේ තියෙන පුද්ගලයෙක්ට හිතෙන්න්න පුළුවන් මුළු ලෝකයම මගේ අතේ තියෙනවා මන් තමයි ලෝකයේ සතුටින්ම ඉන්න පුද්ගලයා කියලා. වාහනයට ෆුල්ටෑක් තෙල්ගාගෙන හයිවේ එකේ වේගෙන් වාහනය එළවගෙන ත්‍රිප් එකක් යනකොට කෙනෙක්ට හිතෙන්න්න පුළුවන් මං හරිම සතුටින් ඉන්න කියලා. ගෙදර සෝෆා එකේ වාඩි වෙලාටීව එකක් දාගෙන සෝටීටස් කකා මූවිය එකක් බලනකොට කෙනෙකුට හිතෙන්න්න පුළුවන්. සතුට කියන්නේ මේක තමයි කියලා. ගොඩනැගිලි පිරුුණ කොළඹ නගරේ ලොකු ෆිස් එක ඉන්න කෙනෙක්ට ෆෙස්බුක් එක බලබල ඉන්නකොට ගස් ගොඩාවක් තියෙන ගමක වෙලක්කයින පුංචියයට හදපු කටුමැටි ගෙයක් දැකලා මේ වගේ තැන්වෙල තමයි සතුටින් ඉන්න පුළුවන් කියලා හිතෙනකොට. ඉඩෝරයට අස්වැන්න පාලු වෙලා වන සතුන්ගේ කරදරවලින් පීඩා විඳවිධ දුප්පත්කමේ. ගිල්ල ඉන්න අර ලස්සන ගමේ අයට හිතෙන්න්න පුළුවන් කොළඹ ලොකු ලොකු ගෙවල්ලවොල ඉන්න මිනිස්සු කොයි තරම් සතුටිින් ඉන්නව ඇදද කියලා. ඇත්තටම සතුට කියන්නේ සාපේක්ෂ දෙයක්. ඒ කියන්නේ එක එක් කෙනාට සතුට දැනෙන විදිහ සතුට විඳන විදි සතුටිින් ඉන්න විදිහ වෙනස් වෙනවා. ඇත්තටම අපි සතුටින්ද ඉන්නේ. දුකින්ද ඉන්නේ. එහෙම ඇත්නම් සතුට කියන්නේ මොකදද කියලා. අපිට නිච්චයක්වත් නැති වුණාට ලෝකේ බොහෝ රටවල් මාර්තු විසිවෙන්දා ජාතයන්තර සතුට දිනිය සමරණවා. අපේ නායකයෝ සතුට කියන්න මොකක්ද කියලවත් අපට කියල නොදුන්නට මාර්තු විසි වන දිනටියදෙන ජාතයන්තර සතුටු දිනේ ගැන අද අපි අහසට හිතමු. එක්සත් ජාතිීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලේට දෙදස් දොලහි ජූනිි විසි අටවන දෙෙන ඉදිරිපත් කරලා යෝජනා අනුමැතියෙන් සම්මත කරගත් ජාතයන්තර සතුට දිනේ. මාර්තු විසිවන දිනට යොදාගැෙන ලෝපුරා සමරණවා. ඒ විත රැටනේ මේ ලියෝඩ් රැජිෂ්ට පදනම සතුටු වාර්තාවකුත් හැම අවුරුද්ධකම ප්‍රකාශයට පත් කරනවා. රට වැසියන්ගේ සාපේක්ෂ සමුෘදධමක් බව ගැන හොයල බල්ල තමයි, රටේ මිනිස්සු කොච්චර ප්‍රීතියෙන් සතුටෙන් ඉන්නවද කියලා තීරණය කරන්නේ. මේ සතුටු වාර්තාව හදනකොට ඒ ඒ රටවල මිනිස්සුන්ගේ ඒක පුද්ගල ආදායම සමාජ සහයෝගීතාවේ. සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව ජීවිතය පහසුවෙන් ගතකිරීමට ඇති හැකියාව පරිත්‍යාගශීලී බව දූෂණ වංචාවලින් තොරවීම, ආදායම් ව්‍යප්තිය විෂමතාවැනි මානව සංවර්ධන දර්ශකද සොයා බලනවා. ඒ විතරක් නෙමේ ආගමික නිදහස මානවෛතිවාසිකම්, ස්ත්‍රීපුර්ෂ සමායිතය, මහජන සුභසාධනය පරිසර දූෂණය අවමවීම පිරිසිදුකම්ම නීතිය සැමට. එක හා සමානව ක්‍රියාත්මකවීම රැකයා අවස්ථා තෝරා ගැනීමට ඇති සමාජ ඉඩ වැනි දේවල් ගැනත් හොවෙල බලනවා. කෝවික් දානමේ වසංගතය හැම රටකටම වගේ බලපෑවා. ඒක නිසා දෙදස් විසි දෙක වසරේ ජාතන්තර සතුටු දින තේමාව විදිහට නම් කරලා තියෙන්නේ සතුටිින් නැවත ගොඩ නගන්න කියලා. ලෝකේ රටවල් එකසිහතලස් නමය එක ඉන්න මිනිස්සු ගැන හොයල බලලා දෙදස් විසියක වසරේ. සතුඩු වාර්ථාව කියනවා ලෝකේ සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්නේ පින් ලන්ත කියලා.ෆිනිිස්් භාෂාව කතා කරන විල් දහසේ රට කියලා හඳුන්වන තම රටේ භූමියෙන් සියයට හැත්තාවක් වනාන්තරවලින් වැහිලා තියෙන බෝල්ටික් මූද අයිනේ තියෙන උතුරු යුරෝපිය රටක් තමයි පිල්ලන්තය. විෂය නිර්දේශයක් නැති ගෙදර වැඩනැති විභාග නැති දරුවන්ගේ කුසලතාවේ මත විෂය දැනුම කැමති ආකාරයට ඉගෙනගන්න පුළුවන් ලෝකේ හොඳම අධ්‍යාපන ක්‍රමය තියෙන්නේෙත් පිල්ලන්ත කියර තමයි කියන්නේ. නත්තල් සය ජීවත්වනා කියලා ජන ප්‍රවාදය කියවන ලැප්ලන්තයද පිල්ලන්තෙ මයි තියෙන්නේ. පිල්ලන්ත මිනිස්සු සතුටින් කෑම කණ ජාතිය. කෑමකණ සංස්කෘතිය පිල්ලන්ත මිනිස්සුන්ගේ ඇඟට කොච්චර දැනවද කියනව නම් අවන්හල් දිනය කියලා ජාතික දිනයකුත් පිල්ලන්ත මිනිස්සු සමරනවා. ඉල්ලන්තට පස්සේ ප්‍රීතිමත්ම මිනිස්සු ඉන්නේ ඩෙෙන් මාකය, ස්විස්්ටලන්තය, අයිස්ලන්තය, නෙදර්ලන්තිය, නෝවේ, ස්වීඩනය, ලක්සම්බර්ග්, නවසීලන්තය, ඕස්ට්‍රියාව ආදීරටවල. මේ වාර්තාවට අනුව ඕස්ට්‍රේලියාව එකොොස්වනි තැනත් මහාප්‍රතානය දාහත්වවෙනි තැනත් ඇමරිකාව දහනමෝන තැනත් ඉන්නකොට චීනය ඉන්නේ අසු හතරවන තැන. ජාතයන්තර සතුු දිනේ. අපි නං ඉන්නේ එච්චර සතුටු දායක තැනක නෙමේ. රටවල් එකසිහතලිස් නමයකින් ශ්‍රී ලංකාව ඉන්නේ එකසිය විසිනම්වන තැන. හරියටම කිව්ගොත් අසතුරින් මිනිස්සු ඉන්න රටවල් අතර අපේ රට විසිවෙනි තැන ඉන්නේ. ඒවගේම මේ වාර්තාවේ තවත් වැදගත්ධයක් තියෙනවා.ඒ තමයි අපේ අසල් වැසි දකුණ වාසියාදක රටක්වන ආසියාවේ ශ්‍රෂ්ඨලන්තය කියෙල හඳුන්වන භූතානය ජනතාව ඉතාමත් කෘප්තිමත් සැහැල්ු හා. සැනසීම පිරි ජීවිතයක් ගත කරනවා කියලා. ෆ්‍රී ලංකාවේ අපේ මිනිස්සු ගැන කියනව නම්, අපට සතුට අහිමි කරලා දුකට පත්කරලා තියෙන හේතුවත් හොයන්න ඒ දුකින් මිදන්න උත්සහයක් වත් ගන්නවා කියලා තාම පේෙන්නෙවත් නෑ. අපට දුකෙන් මිදන්න නම් විකල්පයක් ඕනෙමයි. ඇත්තටම අපිට සතුට හොයාගන්න තව ගොඩාක් දුර යන්න තියෙනවා.